ඔබවහන්සේ සදාන් කළා මේ පෙර කුසල් කොහොමද යලි මතු කරගන්නේ කියන කාරණාව කලින් මතාවේදී. එතකොට අපේ හාමුදුරුවනේ සමහරු කියනවා ධාර්මිකව ලස්සනට ජීවත් වෙන්නත් පෙරපින් තියෙන්න ඕන කියලා. දැන් ඇත්තටම හොඳ යහපත් ජීවිත ගත කරන බොහෝ දෙනෙක් බොහොම සතුටින් කාලය ගත කරනවා. කිසිම කරදර බාධාවක් නැහැ. ඇත්තටම මේවා පෙරපින් නිසා තමයි එහෙම වෙන්නේ කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. නමුත් අපේ හාමුදුරුවනේ ධර්මය කියන්නේ පියවරෙන් පියවරට අප යන මේ මග පිළිබඳව පහදා දෙන දහමක් අපේ බුදු දහම. එතකොට දෙමාපියන් හැටියට දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න උපවත් කරන්නට නම් ඒ අය බොහොම අනාගතයේ ගුණ දහම් වලින් පිරිදරුවන් බවට පත් කරන්නට නම් ඒ අයට මේ ධාර්මිකව ජීවත් වන්නට දෙන්න ඕනට සැපින් ජීවත් වන්නට ඕනේ නම් දරුවන් ඒ අයට දෙමාපියන් විසින් ලබා දිය යුතු ආදර්ශ මොනවාද කියලාත් ඔබ වහන්සේගෙන් අප විමසන්නට කැමති. ඒත් එක්කම ඔබ වහන්සේගෙන් මේ සැපේ පිළිබඳවත් කාරණාවක් අප විමසන්නට කැමති මේ ගැටලුවෙන් පසුව. ඔව් අපි මේ සැපය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දහම් විග්‍රහය පිළිබඳව මේ වෙලාවේ විමසන්න සූදානම් වෙන්නේ. ඒ පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මේක කොටස් දෙකකට බෙදනවා. එකක් වේදිත සුඛය අනිත් එක විමුක්ති සුඛය කියලා. දැන් වේදික කියන සුඛය එහෙම නැත්නම් ඒ සැපය කියලා කියන්නේ මිනිස්සු මිනිස්සෙක් හැටියට උප්පත්ති ලැබුවට පස්සේ අපිට ලැබිලා තියෙනවා ඉන්ද්‍රිය පහක්. ඇහැ කන නාසය දිව ශරීරය. අපි ඉපදිච්ච දවස් ඉඳලම අපි නිතරම මේ පහ අපි වර්ධනය කරගන්නවා වගේම අපිට පෙර සංසාරෙන් ලැබිච්ච කුසල ධර්මයක විපාකයක් නිසා තමයි මේවා ලැබිලා තියෙන්නේ. එහෙමයි. හොඳට ඇස් පේන්නේ කුසලයක් නිසා. ඇස් පේන්නේ නැත්නම් අන්න විපාකයක් තියෙනවා. ඇහැ හොඳට පෙවුනත් ඉපදිච්ච දවසේ ඉඳලා මෙයාට විරූපී විකෘති දේවල්ම බලන්න හම්බේනවා නං. කන හොඳට ලැබිලා තියෙනවා, කන ඇහෙනවා. නමුත් ඉපදිච්ච දවස ඉඳලම එයාට නරක ඉතාම දූෂ්‍ය දේවල් අහන්න හම්බෙනවා නම් විපාකයක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අපිට මේ ඇහැ කන නාසය දිව ශරීරය මේවා තුලින් අපිට බාහිරව තියෙන දේවල් ලැබෙන්නේ ඒවා ගැන අහන්න හිතන්න බලන්න දකින්න විඳින්න ඒකට අපේ හිතේ කැමැත්තක් ඇති වෙනවා නම් අන්නේ කැමැත්ත සපුර ගන්නවා නම් ඒකට කියන්නේ වේදිත සුඛය කියලා. මිනිස්සු කැමති මනුෂ්‍ය ලෝකේ අපි එහෙම ඉන්න ඕනේ. හොඳට ඇහි රූප බලනවා අපි. කණෙන් හොඳ ශබ්ද අහනවා. ඊළඟට අපි නාසයට හොඳ සුවඳ අපි විඳින්න කැමති. අපි එහෙම ඉන්න කැමති. තැනකට ගියාම ප්‍රියමනාපව ඉන්න කැමති. කයට ශරීරයට ඉතා හොඳ පහස ලබන්න අපි කැමති. ඊළඟට මනසටත් අපි කැමති. හරියට නිදහසේ පාඩුවේ ඉන්න පුළුවන් නම් ප්‍රශ්න ගැටලු නැතුව ඉන්න පුළුවන් නම් කියලා. දැන් ඔබ හිතලා බලන්න ඔබ ඔය කියපු ඇහින් මොකක් හරි ඔබ කැමැතිම දෙයක් හොඳට බලාගෙන ඉන්නවා. බලනකන් සතුටුයි. බලලා ඉවරුණාට පස්සේ අනේ ඉවරයි නේක කියලා හිතනවා. අහනකන් සතුටුයි. අහලා ඉවරුණාට පස්සේ අපරාධි තව ටිකක් තිබ්බනම් කියලා හිතනවා. දැන් එහෙනම් වේදිත සුඛේ තියෙන ස්වභාවය තමයි ඉතාම කෙටි කාලයයි. ඉතාම తాවකාලික ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙමයි. ඊළඟට ඔන්න දැන් ඔබ හිතලා බලන්න අපිට දැන් ඇහැ හොඳට පේනවා. ඇහින් අපිට බලන්න හම්බෙන්නම විකෘති දේවල් ඒවා බලලා ඉවර වෙලා කොහොම හරි ඒක අපිට මේ වෙලා අපේ ඔළුවට හරි හිස රදයක්. දැන් ඔන්න අපිට ඊට පස්සේ අවස්ථාවක් හම්බෙනවා ඒවා බලන්නේ නැතුව හොඳ දෙයක් බලන්න. අම්මේ අදවත් ඇති මට අද මේ වගේ දෙයක්වත් බලන්න හම්බුණා කියලා අර මෙච්චර කල් නරක දේවල් බලපු එකෙන් නිදහස් වීමේ බලන දකින එකෙන් සැපයක් තියෙනවා. අපි අහනවා හරියට කන පිරෙන්න අහලා සද්ද වැඩි ഘോഷා වැඩි වෙලා ඔන්න යනවා නිදහස් පරිසරෙ. අම්මෝ ඇතියන්තන් ඒ සද්දෙන් මම නිදහස් වුණා කියලා කියනවනේ. අන්නේ නිදහස් වීමේ සැපයක් තියෙනවා. මේ වගේ මේ ඉන්ද්‍රිය ධර්ම පිනවලා යම් කෙනෙක්ට මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා සූයක් හිතේ පහළ වුණොත් එහෙම අන්න එකට තමයි විමුක්ති සැපය කියලා කියන්නේ. එහෙමයි. දැන් බෞද්ධ මේ දහම් මාර්ගයේ අපි හැමෝම මේ විමුක්ති සූයයට තමයි අපි යන්න ඕනේ, අඩිය තියාගන්න ඕනේ. එනිසා මේ විමුක්ති සුවයට යන මාර්ගය තුළ අපිට මේ අනිත්තර තියෙන ඒ බාධකේ හැම එකක්ම හඳුන ගන්න ඕනේ. ඒ හඳුනා ගනිමින් තමයි ඒක අතහැරලා විමුක්ති සුවයට යන්න ඕනේ. එහෙම නැත්නම් එකපාර්ට් විමුක්ති සුවයට යන්න බෑනේ. එතකොට ඇහෙන් අපි නරක දේවල් බලනකොට
කණින් නරක අයහපත් දේවල් අහනවා අනික් අනික් ඉන්ද්‍රිය ධර්ම වලින් ඒ දේවල් අහනකොට දැන් කල්පනා කරන්න බලනොත් මට මෙව්ව පේන්නේ නම් අකුසල කර්මයක විපාකයක් පෙර මොකක් හරි දෙයක විපාකයක් හින්දා තමයි මෙව්ව අහන්න හම්බෙලා තියෙන්නේ දැන් එහෙම කීක ඒකට දුක් වෙන්නේ නැහැ ඒ කර්මය තුල අපි ඉන්නේ නැතුව ඒකට වෛර කරන්නේ නැතුව ඒකට ද්වේෂ කරන්නේ නැතුව ඒ කර්මය අපි ඊටාම ධර්මානුකූලව තමන් හිතලා ඒක මනසින් අතහැරලා ඒ අයත් එක්ක තරහ වෙන්නෙත් නැතුව ඒ සද්දෙත් එක්ක තරහ වෙන්නෙත් නැතුව යන්න පුළුවන් නම් විමුක්ති සුඛයට යනවා නැත්නම් අපි ආයි ඒකත් එක්ක රණ්ඩු වෙයි ආයි පැටලි 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 සංසාරේ ආයි දිගටම මේ කරගෙන යනවා එහෙමයි ඒක නිසා අපි නිතරම කල්පනා කරලා බලන්න ඕනේ අන්නේ කාරණේ